බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි මුලසුනාරුඩු මන්ත්‍රීතුමනි දැන් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය 11 වෙනි පරිච්ඡේදයේ 109 ඉඳලා 125 දක්වා මේ විමර්ශන බලතල සියල්ල පොලිසියට තමයි පැවරෙන්නේ. එතකොට මේ බලතල අනුව විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගේම පොලිසියේ විවිධ කොට්ටාෂවලට මේ කාර්යයන් පැවරෙනවා. දැන් මේ පොලිස් අත්අඩංගුවේ සිටින පුද්ගලින්ගේ වද හිංසා පැමිණීම හා අමානුෂික ලෙස සැලකීම වැළැක්වීමට ගරු පොලිසිය බාර ඇමතිතුමා මේ පොලිසිය කනපිට හරවලා හරි හදනවා කියලා කිව්වා. හැබැයි පොලිස් ඇමතිතුමනි තාම ඔබතුමාට මේ කාරණාව කරගන්න පුළුවන් උනේ නැහැ. ගිය මාසෙදිත් මඩකලපුව පොලිසියට අනුයුක්තව හිටපු පොලිස් බුද්ධ්‍යංශ නිලධාරී මිනිස්සුන් අත්අඩංගුවට ගත් තරුණෙක් පානදුරේදී තවත් තරුණෙක් බන්ධනාගාරය ඇතුලේ මේ හිර කූඩුව ඇතුලේදීම මිය ගියා. අපි එතුමගෙන් අහනවා දැන් මේ වෙලාවේ මේ මිලියන 829ක් වියදම් කරලා ත්‍රිවිල් 2000ක් ගත්තේ මේ වගේ ප්‍රශ්න විසඳන්නද කියලා මන් දන්නේ නැහැ. මේ මොන පදනමක් ඇටද මේ ත්‍රිවිල් වලට නැවත වතාවක් ගියේ කියන එක. ඉලෙක්ට්‍රික් වාහන වලට යන්න කාබනික නොවන දේවල් වල කාබනික දේවල් වලට යන්න කතා කරනකොට ත්‍රිවිල් 2000ක් ගන්න ඇයි කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ අතරේ දැන් මේ පාතාලයට සම්බන්ධ අපරාධ කරුවනොත් අධිකරණයේ නියෝග තියෙද්දි අපේ තලතැමතුමිය සඳහන් කළා වගේ මෙහෙම ඝාතනයට ලක් වෙනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ එතකොට රිෂාඩ් බදුර්දීන් නැමැතිතුමා වගේ අය බන්ධනාගාරගත වෙලා ඉනෝ මේ බරපතල ප්‍රශ්නයක් මේ නීතියේ පැත්තක තියදී නීතියට පිටින් මේවා ක්‍රියාත්මක වෙනවා. දැන් තරිඳු ජයවර්ධන ලංකාදීපේ මාධ්‍යවේදියා අපිවත් විවේචනය කරා ඔබතුමාලා විවේචනය කරනවා ප්‍රශ්න අහනවා. අද එතුමට දේශබන්දු තෙන්නකෝ නියෝජ්‍ය පොලිස්පතිව රජේෂ් නියෝජ්‍ය පොලිස්පතිවරයා බස්නාහිර බලාත බාර තර්ජනය කරනකොට ඒ පිළිබඳව මේ වෙනකම් පැමිණිල්ලක් දාලා තිනවා. ඒකට විමර්ශන සිද්ධ කළා තිනවද? ඒකට ගත්තු ක්‍රියාමාර්ග මොනවද? කිසිම දෙයක් පිළිබඳව තාම එළියට අවිලා නැහැ. හැබැයි ඔබතුමාට මම එකක් මතක් කරලා දෙනවා. එදා ලසන්ත වික්‍රමතුංග කීත්නා රෙක්නලිගොඩ ඒ වගේම මහ විශාල සිද්ධි දාමයක් එක්ක මේවත් එකට ගැටෙනකොට අද දවසේදී ශ්‍රී ලංකා ප්‍රෙසිඩන්ට් among 3 South Asian leaders in our press freedom predators ජනමාධ්‍ය නිදහසේ හතුරන් කියන ලයිස්තුවේ ලංකාවේ ජනාධිපතිවරයා අයිති වෙනවා. RSF කියන 2021 වාර්තාවට ලෝකෙන් නායකයෝ 31 දෙනෙක් තෝ 37 දෙනෙක් තෝරගෙන තියෙනවා මේ ලයිස්තුවට, මේ ගැලරියට, මේ ෆොටෝ ගැලරියට. ඒ 37 දෙනාගෙන් දකුණු ආසියාවේ ඉන්න 3 දෙනාගෙන් එක්කෙනෙක් බවට අපේ ජනාධිපතිවරයා පත් වෙනවා. මේ ජනමාධ්‍ය නිදහසේ හතුරෙක් හැටියට ඔහු නම් වෙන්නත් මේවා හේතු වෙනවයි කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම මේ පසුගිය කාලේ මේ අපරාධ නඩු සම්බන්ධයෙන් කටයුතු කරන්න වැඩ කටයුතු කරා. දැන් පහුගිය කාලේ තිබිච්ච මේ අපි කලින් නතක් කරපු නඩු ලසන්ත වික්‍රමතුංග කීත්නාට පහර දීම, එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, තාජුරීන් ඝාතනය, ත්‍රිකුණාමලයේදී පාසල් ත්‍රිකුණාමලයට අරගෙන ගියපු පාසල් සිසුන් 11 දෙනා පහරගෙන ගිහිලා කප්පන් ඉල්ලපු සිද්ධි වගේ දේවල් ගැන මේවා පරීක්ෂණ කරාට ඒවා අතරමඟ නතර වුණා. සමහර ඒවා හිටපු ජනාධිපතිතුමා හිටපු ආරක්ෂක ලේකම්වරයා තමයි යෝජනා කරේ දැන් ජනාධිපතිතුමා මේ පිළිබඳ පරීක්ෂණ කරන්න කියලා. හැබැයි ඒවා නතර වුණා. ඒවා නතර වෙනකොට ඒ ගමන් කිව්වා මේ කරන්නේ රණවිරු දඩේමක් කියලා. මේ මේවලට හමුදාවේයි සම්බන්ධයි කියලා අහුවෙනකොට කිව්වා රණවිරු දඩේමක් සිද්ධ වෙන්නේ කියලා. මේවා යට ගැහුවා. රට ඇතුලේ මතවාදයක් ගොඩනැගුවා මෙන්න රණවිරුවන්ට ගහනවා කියලා. මම පොඩි අවධානය ඔබතුමාලගේ යොමු කරනවා ඉතිහාසයේ දිහාවට. ප්‍රේම වේමවති මනම්පේරි ඝාතනය කරේ හමුදා සමාජිකයන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හම්බ වුණා. සූර්යකන්ද සමූහ ඝාතන සම්බන්ධ වුණු හමුදා නිලධාරීන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හම්බ වුණා. උඩතලවින්න ඝාතනයට සම්බන්ධ වුණු සෙබළුන්ට ජීවිත උන්ගේ ඒ නීති ප්‍රකාරව සිරදඬුවම් හම්බ වුණා. 2001 මාර්තු 11 වෙනිදා පෑලියගොඩ බෙම්මුල්ල රේගු අධිකාරී සුජිත් ප්‍රසන්න ඝාතනයේ සම්බන්ධයෙන් යුද හමුදාවේ රයිඩර් බලකායේ සමාජිකයෙකුට දඬුවම් හම්බ වුණා. හැබැයි මේ එක වෙලාවකවත් ඔන්න රණවිරුව ඝාතනය කරනවා රණවිරුව දඩයම් කරනවා කියලා කිව්වේ නැහැ. හැබැයි පහුගිය ආණ්ඩුව කාලේ සිදුවෙච්ච මේ ඊට කලින් ආණ්ඩුව කාලේදී සිදුවෙච්ච අපරාධවලට යුද හමුදාවේ බුද්ධිංශ සමාජිකයන් සම්බන්ධ බවට පරීක්ෂණ වලින් ඔප්පු වෙනකොට තමයි රණවිරු දඩවම කියලා ලේබල් ගහන්න පටන් ගත්තේ. එතකොට මේ හමුදාවේ බුද්ධිංශ සම්බන්ධ වෙලා චෝදනා ලැබලා තියෙන සම්බන්ධ මේ පරීක්ෂණ සම්බන්ධයෙන් සමහර මේව හිට එදා ආරක්ෂක ලේකම්වරය ජනාධිපතිවරයම නියෝග කරපු පරීක්ෂණ. හැබැයි මේ පරීක්ෂණ වලින් කරුණවැලි දරව් වෙනකොට බුද්ධිංශ නිලධාරීන් සම්බන්ධ වෙනවයි කියලා රණවිරු දඩේම කියන ලේබල් එක ඉස්සරහට අරගෙන ආවා. එතකොට මේ රණවිරු දඩේම ඉස්සරහට දාලා දේශප්‍රේමීත්ව ඉස්සරහට දාලා මේ දෙහික් කාලයක් තිබෙනවා අපරාධ කරුවන් හංගන්න උත්සාහ කරේයි.
එහෙමනම් මේ අපරාධ පිටිපස්සේ මේ ආණ්ඩුවට සම්බන්ධ කවුරු හරි හිටියද? දැන් ප්‍රධාන ප්‍රශ්න මතුවෙන්නේ එතන නෙමෙයි. මේවා පරීක්ෂණ කරපු මේවා පිළිබඳ පරීක්ෂණ කරපු CID එකේ නිලධාරීන් එහෙට මෙහෙට මාරු කරලා දැම්මා. ශානි අබේසේකරව මාරු කරා විතරක් නෙමෙයි. එතනින් පස්සේ ඔහුගේ තිබිච්ච ආරක්ෂාව සියල්ල පැත්තකට දාලා ඒවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාම ඔහුට බාර දීපු අර මේ මේ නඩුවකින් වාස්කුණවර්ධන මහත්තයාගේ නඩුවට බොරු සාක්ෂි හදලා හිරේ ඇතුලේ තියන් හිටියා මාස ගණනාවක්. මාස ගණනාවක් හිරේ තියාගෙන හිටියා. අද ඔහුගේ ආරක්ෂාව පැත්තකට දාලා අද ඔහුට තියෙන සන්තකයේ තිබිච්ච ආයුධේවත් නැහැ. අද මෙහෙම කරලා 48 දෙනෙක් කන්විට් කරන්න ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා දීමට තීන්දුව කරපු ඒ වගේම ඉතිහාසයේ මේ දුමින්ද සිල්ව මහත්තයාගේ ඉඳලා ඉතිහාසයේ නඩු රාශියක් පරීක්ෂණය කරපු මේ කියන ලසන්ත වික්‍රමතුංගල ඔය 11 දෙනෙක් පැහැරගත්තුවා මේ සියල්ලම පරීක්ෂණා කරපු පුද්ගලෙ අද ජීවිත ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා එදා SIS එකෙන් එතුමට ආරක්ෂාව ලබා දෙන්න කියලා බුද්ධි වාර්තාව අනුව තමයි ඔහුට ආරක්ෂාව ලබා දෙන්නේ. අද මේ බුද්ධි වාර්තාව පැත්තකට දාලා ඔහුගේ සම්පූර්ණම ආරක්ෂාව පැත්තකට දාලා තියෙනවා. දැන් මේව පැත්තකට දාන්න හේතු කරගත්ත රණවිරුද අඩේම කියලා ලේබල් එක ගහලා අපි එකක් කියනවා. මේ හැම එකටම රණවිරුද අඩේම කියලා ලේබල් ගහලා මේ රජයේ නිලධාරීන් මේ දැන් පනත් අපි සම්මත කරාට වැඩක් නැහැ. පනත් අපි සංශෝධනය කරාට වැඩක් නැහැ. මේවා ක්‍රියාත්මක කරන්න විමර්ශන නිලධාරීන් හැටියට බලය ලබා දීලා තියෙන CID එකට. එතකොට CID එකේ ඉන්න නිලධාරීන් මේ කරපු ක්‍රියාමාර්ග කරනකොට ඒ අයගෙන් පරිගන්නව නම් ඒ අය මේ වගේ ඉතාමත්ම සාක්ෂි සහිතව මේවා අධිකරණයේ කරුණුගොනු කරලා අධිකරණයේ ඉන්ඩයිට්මන්ට් ඉෂු කරපු මේ සියල්ලටම වැරදිකාරයෝ ඔන්න වෙන්න ඔන්න මෙන්න තියලා තියෙද්දි ඒ වලට මේ නිලධාරීන්ගෙන් පරිගන්න එක ඉතාමත්ම වැරදි කියන එක අපි මේ වෙලාවේ කියනවා. අපි වහාම අපි ඉතාමත්ම ඕනකමින් ඉල්ලා සිටිනවා මේ නැවත වතාවක් මේ මානව හිමිකම් කවුන්සලවලවත් නැත්තම් කාගේවත් ඉල්ලීම වෙනකන් ඉන්න ඕනේ නැහැ. ඒ වගේ නිලධාරීන්ට අවශ්‍ය කරන ආරක්ෂාව ලබා දෙන්න ඔබතුමාලා කටයුතු කරන්න. ඒ වගේම මේ පරීක්ෂණ කටයුතු ඉස්සරහට කරගෙන යන්න. ඒ විතරක් නෙමෙයි රණවිරුවෝ කියන්නේ හැමෝම හොඳම මිනිස්සු නෙමෙයි. රණවිරුවෝ අතරේ තින්නවා සමහර වෙලාවට. ඔබතුමාට විනාඩි 12ක් Thank you.